එම ජීවිත රක්ෂණ වර්ග අතරින් අපි මුලින්ම අවධානය යොමු කරමු කාලීන රක්ෂණය වෙතට. මෙම රක්ෂණ ක්‍රමවේදයේ ඇතුලේ ප්‍රතිලාභ ලැබෙන්නේ නිශ්චිත කාලයක් සඳහා පමණයි. ඒ කාල සීමාව රක්ෂණ ඔප්පුවේ සඳහන් විය යුතුයි. මේ විදිහට නිශ්චිත කාලයක් සඳහා පමණක් මෙම වර්ගයේ ජීවිත රක්ෂණවලින් ප්‍රතිලාභ ලැබෙන නිසා මෙම ජීවිත රක්ෂණය තාවකාලික රක්ෂණයක් ලෙස හැඳින්වෙනවා. මෙම වර්ගයේ රක්ෂණාවරණවල ප්‍රතිලාභ ලැබෙන්නේ කොන්දේසි දෙකක් මත. පළවෙනි එක තමයි රක්ෂණ ඔප්පුවේ සඳහන් කාල සීමාව තුළදී රක්ෂිතයා මියයා. දෙවැනි එක තමයි රක්ෂිතයා මිය යන අවස්ථාවේදී රක්ෂණ ඔප්පුව ක්‍රියාත්මක වෙමින් පැවතීම. මේ වගේ අවස්ථාවන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින් නිසා කාලීන රක්ෂණවලින් ප්‍රතිලාභ හිමිවීමේ සම්භාවිතාවය අවමයි. ඒ නිසා මෙම වර්ගයේ රක්ෂණාවර මිලෙන් අඩු වගයක් ගන්නවා. ඒ වගේම ප්‍රතිලාභ ලැබීම කලින් සඳහන් කරපු අවස්ථාවලට පමණක් සීමා වන නිසා ජීවිත රක්ෂණයක අවසාන ප්‍රතිඵලය වශයෙන් රක්ෂණ ප්‍රතිලාභ සඳහා සෑම විටම හිමිකම් පෑමක් වන්නේ යන පොදු රීතියෙන් මෙම රක්ෂණ ක්‍රමය බැහැරවීම සිදුවෙනවා. මීළඟට කාලීන රක්ෂණවල ප්‍රධාන උපවර්ග පිළිබඳව අවධානය යොමු කරමු. සමවාරික රක්ෂණ ක්‍රමය කාලීන රක්ෂණ අතරින් ජනප්‍රියම රක්ෂණාවරණය. එහෙම වෙලා තියෙන්නේ මෙම රක්ෂණාවරණයේ සමාන වාරික මුදලක් හා සමාන ප්‍රතිලාභ රක්ෂණ ඔප්පුව බලාත්මක කාල සීමාව තුළ රක්ෂිතයාට හිමිවන නිසා. ඒ අනුව අදාළ කාල සීමාව තුළ රක්ෂිතයාගේ මරණය සිදුවුවහොත් ප්‍රතිලාභ හිමියාට රක්ෂණ ඔප්පුවේ මුහුණත අගය ගෙවනු ලබනවා. ඒ වගේම මෙම රක්ෂණ ඔප්පුවල කාලය එක් වර්ෂයක් ඉක්මවන්නේ නම් එලෙස දීර්ඝ කරන එක් වර්ෂයක් සඳහා ගෙවිය යුතු අලුත් කිරීමේ වාරිකද සමාන අගයකින් යුතු වෙනවා. කාලීන රක්ෂණයේ දෙවැනි උපවර්ගය තමයි අවරෝහණ කාලීන රක්ෂණය. මෙම ක්‍රමයේදී රක්ෂණය සඳහා ගෙවිය යුතු රක්ෂණ වාරිකය සමාන වුවත් එයින් ලැබෙන ප්‍රතිලාභ කාලානුරූපව අනුක්‍රමිකව අඩු වෙනවා. ඒ කියන්නේ රක්ෂණය කල්පිරෙන්න ආසන්න වෙන්න වෙන්න ලැබෙන ප්‍රතිලාභ ක්‍රමිකව අඩු වෙනවා. මේ නිසා දැනට පවතින මිල අඩුම ජීවිත රක්ෂණ ක්‍රමය විදිහට මෙම ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රතිලාභ අඩුවන රක්ෂණාවරණ රක්ෂකයින්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා ඔබ හිතනවා. මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. හිතන්න මූල්‍ය වශයෙන් යම් ණයක් ලබාගත් පුද්ගලයේ ඒ ණය ගෙවා අවසන් වෙන්න කලින් මිය යනවා. එතකොට ඒ ණය මුදලේ ශේෂය ණය හිමියාට ගෙවන්නට කෙනෙක් නැති වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ණය මුදලේ ශේෂය පියවා ගැනීමට ණය දෙන සමාගම්වලට අවරෝහණ කාලීන රක්ෂණ ක්‍රමය වැදගත් වෙනවා. මේ අවස්ථාව හඳුන්වන්නේ ණය සඳහා ජීවිත රක්ෂණ නැත්නම් ක්‍රෙඩිට් ලයිෆ් යන පාරිභාෂික නාමය. මේ නිසා මෙම රක්ෂණය අලෙවි කරන්නේ කණ්ඩායම් පදනම මත ණයකරුවන් සඳහා ජීවිත රක්ෂණයක් සැපයීම සඳහා ණය දෙන ආයතනවලට. දෙවැනි අවස්ථාව තමයි උකස් නිදහස් කිරීමේ රක්ෂණ ලබා දීම හෙවත් මෝකේජ් රිඩෙම්ෂන් අවස්ථාව. යම්කිසි උකස් ණයක්ගත් පුද්ගලයෙක් එය පියවීමට කලින් මියගිය විටක අදාළ ණයකරුවා වෙනුවෙන් අදාළ රක්ෂණ සමාගම ශේෂ වූ උකස් ණය බේරා දීම මෙහිදී සිදු කරනු ලබනවා. හවුල් ජීවිත පදනම, ඒ කියන්නේ ස්වාමි පුරුෂයා හා භාර්යාව එක්ව මෙවන් රක්ෂණයක් මිලදී ගැනීම ඔවුන්ට වාසිදායකයි. එයට හේතු වන්නේ එම දෙපළගෙන් අයෙක් මියගිය විටදී අදාළ ප්‍රතිලාභය රක්ෂණ සමාගම විසින් ඔවුන්ට ලබා දිය යුතු වීම නිසයි. තුන්වන අවස්ථාව තමයි පවුලේ ආදායම් රක්ෂණය හෙවත් ෆැමිලි ඉන්කම් අවස්ථාව. ඒ මගින්
පවුලේ ස්වාමියා වැනි අයෙකුගේ මරණය සිදු වූ විට නිශ්චිත කාලයක් අවසන් වන තෙක් මාසික වශයෙන් ප්‍රතිලාභ ගෙවීම සිදු කරනවා. මේ විදිහට මාසිකව යම් ප්‍රමාණයක් මුළු ප්‍රතිලාභ මුදලෙන් අඩුවන නිසා කාලයත් සමග ක්‍රමිකව රක්ෂණ සමාගම ගෙවිය යුතු මුදල 15%. හොඳයි. දැන් අවරෝහණ කාලීන රක්ෂණය හා එය ලබා දෙන විශේෂ අවස්ථා පිළිබඳව ඔබ දැනගන්න. ඊළඟට කාලීන රක්ෂණයේ අවසාන රක්ෂණ උපවර්ගය වන පරිවර්ත්‍ය රක්ෂණය ගැන අවධානය යොමු කරමු. පරිවර්ත්‍ය රක්ෂණය මගින් රක්ෂණ හිමියෙකුට තම කාලීන රක්ෂණ සැලැස්ම නිශ්චිත කාලයක් සඳහා ස්ථාවර රක්ෂණ සැලැස්මකට පරිවර්තනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. නමුත් ඒ මෙන්න මේ සීමා පිළිබඳව සැලකිලිමත් වෙමු. පළමු කරුණ, කිසියම් වයස් සීමාවකට පසුව රක්ෂණයක් පරිවර්තනය කළ නොහැකි. උදාහරණයක් විදිහට වයස අවුරුදු 55 හෝ 60ට පසුව රක්ෂණය පරිවර්තනය කළ නොහැකි වීම දක්වන්න පුළුවන්. දෙවනි කරුණ වෙන්නේ නියමිත රක්ෂිත කාලයෙන් 50%ක් රක්ෂණය බලාත්මකව පැවතීමෙන් පසුව හෝ නියමිත රක්ෂණ කාලය කල් පිරුණයින් පසු කාලීන රක්ෂණය ස්ථාවර රක්ෂණයකට පරිවර්තනය කළ නොහැකි වීම. තුන්වැනි කාරණාව තමයි කාලීන සැලසුමකින් ස්ථිර සැලසුමකට පරිවර්තිත සැලැස්මේ අගය කාලීන සැලැස්ම පැවති කාල සීමාවට අනුරූපව සීමා වෙන්න පුළුවන් වීම. හොඳයි. දැන් ඔබට කාලීන රක්ෂණ හා එහි උපවර්ග වන සමවාරික අවරෝහණ හා පරිවර්ත්‍ය රක්ෂණ ක්‍රම පිළිබඳව හොඳ අවබෝධයක් ඇති. මීළඟ කොටසේදී ජීවිත රක්ෂණවල දෙවන වර්ගය වන යාව ජීව රක්ෂණ පිළිබඳව විමසා බලමු.